ප්‍රිය අසන්නනි, අද මා ඔබ සමග එක්වන්නේ මේ බෞද්ධ දර්ශනය පිළිබඳ අවිතයක් ඇතිකිරීමට බලාපොරොත්තු වෙන හතරවෙනි සාකච්ඡාවයි. පසුගිය සාකච්ඡාවලදී අපි විස්තර කරන්නට යෙදුණා ආගමත් දර්ශනයත් අතර තියෙන වෙනස. ලංකාවේ බෞද්ධ ජනතාව 99.9%ක්ම අවාසනාවකට මෙන් මේ ආගම කියන සංසාර සාගරයට, සංසාර රැල්ලට, සුලියට වේගයෙන් ශීඝ්‍රයෙන් ගලා යන ගඟකට අහුවෙලා තියෙනවා. අන්න ඒ සංසාර රැල්ලෙන් හැකිනම් ගොඩ ඒමට තමයි මේ උපදේශය දෙන්නේ. මම පසුගිය සතියේ ආගමත් දර්ශනයත් අතර ගැන ටිකක් ගැඹුරින් වෙනස පහදලා දුන්නා. ඒ ගැන ඔබ ටිකක් සොයා බැලුවා නම් අද කියන දේවල් තවත් පැහැදිලි වෙන්න පුළුවන්. මම ඒ සාකච්ඡාවේදී විස්තර කරා ආගම කියන්නේ ජීවන ක්‍රමයක්. එහි මම කියලා කෙනෙක් ඉන්නවා. පංච ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මනස ඉදිරියට එනවා. සිතුවිලි පහළ වෙනවා. ඒ නිසා මත හරි හෝ වැරදි, වැරදි මත පහළ වෙනවා. ඒ ලෞකික ලෝකයක්. ඒකට කියනවා සම්මුතිය කියලා. එහි තියෙන්නේ අසත්‍ය නැත්තම් මායාව. එහි මම ඉඳ නිසා පිළිපැදීමක් සිදුවෙනවා. අපි දර්ශනීය පැත්ත පෙන්වලා දුන්නා. ඒ කියන්නේ සෝවාන් සක්පුදාගාමි අනාගාමි අරහත් කියන පැත්ත. ඒ දර්ශනයේදී අපි පෙන්වලා දුන්නා මේක ඇවිත් දැක ගන්න දෙයක්. එහි ඒක ජීවන ක්‍රමයක් නෙවෙයි, දැකීමක්. එහි මම කියලා කෙනෙක් නැහැ. එහි පංච ඉන්ද්‍රිය වෙනුවට තියෙන ප්‍රඥාස, මනසෙන් නික්මිලා, චින්තනයෙන් මිදිලා, චේතෝ විමුක්ති, සම්මාදිට්ඨියටපත් වෙලා දැනගැනීමක් වශයෙන් ලෝකෝත්තර ස්වභාවයත් පරමාර්ථය හා යථාර්ථයට පැමිණිලා සත්‍යය කරා ලං වෙන බව. දැන් මේ දෙකේ වෙනස තමයි ලංකාවේ ඉන්න ජනතාවට බොහොම අමාරු තොර දෙන්න. මොකද මේ අවුරුදු ගාණක් පළපදියම් වෙච්ච වැරදි මත රාශියක් එකතු කරගෙන ගිය ගමනක් දැන් මේ අපි නවත්තන්න හදන්නේ. සමහරුන්ට මේ බුදුහාමුදුරුවෝ විස්තර කරේ ආගමක් නොවේ කිව්වහම තරහත් යන්න පුළුවන්. නමුත් බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මා සොයාගත්තේ ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා. ඒ ආගම පැත්ත ගැන තදින්ම ඇල්ලලා තියෙන අයට බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මිත්‍යා දිට්ඨිකයෝ කියලා. අපි කිව්වා මිත්‍යා දිට්ඨි කියලා කියන්නේ මේ මත තියෙන අය. ඒ මත තියෙන අයට බුදුහාමුදුරුවෝ කියනවා 62 මිසදිටුවෝ කියලා. මොකද මේ අපේ පොත්වල තියෙනවා මේ 62ක් කියන්නේ ඒ කාලේ ආගම් 62ක් තිබුණා කියලා. එහෙම එකක් නෙවෙයි අත වශයෙන්ම. මේ හයත් එකත් අතර අසකරණාසය දිවසරයේ මනස කියන එකයි මේ කාලේ හින්දු ආගමේ තිබිච්ච නාම රූප කයයි මනසයි දෙක අතරේ තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. හයත් දෙකත් අතර කියන එක අපිට දැන් පරිවර්තනය වෙලා තියෙන්නේ ආගම 62ක් තිබුණා කියලා. අත වශයෙන්ම හයත් දෙකත් අතර සිද්ධ වෙන්නේ මොකද්ද? සිතිවිලි. මේ සිතිවිලි වලින් තමයි මේ ආගම කියන එක හැදෙන එක කියලා ඒ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. එහෙම පැහැදිලිවම බුදුහාමුදුරුවෝ කියලා තියද්දිත් අපේ සමාජයේ දැන් මේ ආගම් පස්සේ යන එක හිතා ලොකුම පුදුමයක්. ඒක හැබැයි අපිට පහදලා දෙන්නේ නැති නිසා වෙන්න ඇති අපි සොයා බලන්නේ නැත්තේ. මේ හයත් දෙකත් අතර සිදුවෙන ක්‍රියාවලිය තමයි සිතිවිල්ලක් ඇතිවීම. මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරුවෝ 12 සූත්‍රයේ විස්තර කරනවා මාමේ සොයාගත්තේ සිතලා
අදහස් නිෂ්පාදනය කරලා නැවත නැවත සිතා බලලා නෙවෙයි කියලා පැහැදිලිවම විස්තර වෙනවා. ඒක විස්තර වෙනවා ඨක්ක පරියා හතම් විමංසානු චරිතම් සයම් පටි බානම් කියලා. ඒ සූත්‍රයේ විස්තර වෙනවා. ඒ ක්‍රමයට සොයාගත්ත දෙයක් නෙවෙයි. එහෙනම් කොහොමද මේක මතු වුණේ? උදාහරණ විස්තර කරනවා. ඒක දිත්තේව ධම්මේ සයම් අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජා විහෙරති. මේ තමා තුලින් මතුවෙච්ච දැනුමක් කියලා. ඒකට අපි කියනවා නිබ්බාන සච්චි කිරියාච කියලා. ඒකටම තමයි අපි කියන්නේ පච්චත්තං වේදි තබ්බෝ කියලා. ඒ පච්චත්තම් වේදි තබ්බෝ කියන්නේ මේක තමා තුළින් මතුවෙන්න ඕනේ. මේ දර්ශනයේ මතුවීමට තියෙන අවහිරකම් ඉවත් කරපු ගමන්. ඒ කියන්නේ මේ මිත්‍යාදිට්ඨි ඔක්කොම ඉවර වෙලා සිතිවිල්ලක් නැතුව ඥානවලින් අවදිලා ඉන්න පුළුවන් නම් අන්න එතකොට මේක තමා තුළින් නිකම්ම මතුවෙනවා. ඒකට තමයි පච්චත්තම් වේදි තබ්බෝ කියලා කියන්නේ නිබ්බාන සච්ච කිරියාච කියන්නේත් ඒකටමයි. නමුත් හුඟක් අය බලාපොරොත්තු වෙන්නේ මේ පොත් කියවලා පොත්වල තියෙන ඒවා දැනගෙන නිවන් දකින්න. ඒගොල්ලන්ට එහෙම නිවන් දකින්න හම්බෙන්නේ නෑ. මොකද බුදුහාමුදුරුවෝ එතන කියලා නෑ පොත්තස්සෙන් වේදිතබ්බෝ කියලා. එතන කියලා තියෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ කියලා. අද සාකච්ඡාවේදී අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ගැන ටිකක් වැඩියෙන් සාකච්ඡා වෙන්න සිදුලා තිනවා. ඒ කියන්නේ ඒ මොකද මේ ගැන නිකං කිව්වාට අද මහජනතාව පිළිගන්න තත්ත්වයක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මෙහෙම කියලා තියෙනවායි කියලා මෙහෙම පොතේ තියෙනවා කිව්වහම ඇත්ත වශයෙන් සමහරු ඒ පැත්ත හැරිලා පොඩ්ඩක් බලනවා. නමුත් ඒක ඇත්ත වශයෙන්ම මේක සොයන කෙනාට එහෙම බුදුහාමුදුරුවෝ කිව්වයි නැතයි කියලා ප්‍රශ්නයක් නැහැ. එයාට තේරෙන්න ඕනේ තමා තුළින්ම මෙන්න මේ පැත්තට ගියොත් තමයි අපිට නිවන පැත්ත හම් වෙන්නේ. එවැනි දෙයක් තමා තුළින්ම සිදු වෙනවා නම් මේ ගමන පහසු. මේ ගමන ඉතාම බැරෑරුම් කාර්යයක්. මේ සැරේ කරගන්න බෑ, ලබන සැරේට කල් දාන්න ඕනේ කියලා අපිට උපදෙස් ලැබෙන අවස්ථා එමටයි. නමුත් ඔබ තෝරාගත යුත්තේ මේ ගමන ඉතා කෙටි, ඉතා සරලයි. නමුත් හරි පැත්තට හැරෙන්න ඕනේ. මිත්‍යා මත අයින් වෙලා චින්තනයක් නැතුව අවදිලා ඉන්න ඕනේ. ඒක හරියට මේ ලිඳක් හොයාගෙන යන පාරක් වගේ. ලිඳට යන පාර ඉතා සරලයි. ඕන කෙනෙක්ගෙන් අහගෙන ඒ පාර දිගේ යන්න පුළුවන් ලිඳට. නමුත් සොයාගන්න ලිඳ ඉතා ගැඹුරුයි. ඒ නිවන කියන தত্ত্বය ඉතා ගැඹුරු தত্ত্বයක්. ඒ වුණාට මේ ලිඳ සොයාගන්න එච්චර අමාරු නෑ. ඒ නිසා ඒකට කිසිම බියක් විය යුතු නෑ. මේක අමාරු දෙයක් කියලා මේ සුනිත් සෝපා කරගත්ත දෙයක් කරන්න කරගත්ත දෙයකට ඔබට අමාරුවක් වෙන්න හේතුවක් නැහැ. මෙවැනි සත්‍යය සමහර අයට කනට වැටෙනකොට ටිකක් විස වාගේ දැනෙනවා ඒගොල්ලන්ට. මොකද මෙච්චර කල් අපි කරපු දේවල් දැන් මේකෙන් වැඩක් නැහැයි කියලා මේ කවුරු හරි ඇවිල්ලා කියනවා. නමුත් සත්‍යය ඒකනම් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. සත්‍යය කියන එක අපිට වෙනස් කරන්න බෑ. මේ වාගේ කට්ටිය තදබල බෞද්ධයෝ ඉන්නවා. මෙවැනි දේවල් කියනකොට තරහත් යනවා. සමහර විට ඒගොල්ලෝ කියනවා අපේ ඇඟේ මාළු නටනවා කියලා. අන්න ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේ බෞද්ධයෝ තමයි උගාක් මේ මමත්වයේ වැඩි කට්ටිය. මේ ඔක්කොම මගේ තමයි කියලා අල්ලගෙන ඉන්න කට්ටිය. මේ උදාහරණයකට මෙහෙම කවියක් තියෙනවා. මේ කන්දත් මගේ තමයි, අර කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි, මගේ රාජ්‍යයේ. අන්න ඒ වගේ ඉන්න අයට තමයි මෙවැනි දෙයක් සත්‍ය ප්‍රකාශ කරනකොට සමහර විට කනට ඇහෙන්න කැමති නැත්තේ. එවැනි කට්ටිය මේ වගේ නිවන් පැත්තට යොමු කරන්න ඉතා අමාරුයි. නමුත් අපි විශ්වාස කරනවා මේ සමාජයේ ඉන්නවා කියලා. යම් කිසි දෙයක් කියන එකක් හරි හෝ වැරදි හෝ තේරුම් ගැනීමට හැකියාවක් තියෙන කට්ටිය. අන්න ඒ කට්ටියටයි මම මේ අමතන්නේ. මේ අවස්ථාවේදී මට හිතෙනවා සුදුසු අවස්ථාවක් මේ චින්තනය ගැන තව ටිකක් දුරට විස්තර කරන්න. අපි මේ චින්තනයෙන් තෝරා ගන්න දේවල් හැම එකම මායාවක් කියලා මං ඉස්සර විස්තර කරා. දැන් ඒ ගැන තව දුරටත් සොයා බැලුවොත් අපිට
මේ චින්තනයෙන් යම් කිසි දෙයක් සොයා බලන්නේ මනස ආශ්‍රිතවයි. මොකද මනස ඇතුලේ තමයි චින්තනයක් සිද්ධ වෙන්නේ. එතකොට මනස ආශ්‍රිතව කරන සියලුම දේවල් වලට අපි කියනවා මනසිකාර කියලා. මනසිකාරයකට අපි සිංහලෙන් කියනවා මෙනෙහි කරනවා කියලා. ඒ මනසිකාර කියන එක අපි පොත්වල තියෙනවා හැම තැනම කරන්න ඕන දෙයක් කියලා. හැබැයි අපේ පොත්වල හැම තැනම විස්තර වෙන්නේ කොහොමද? තං සුනාත සාදුකං මනසිකරෝත. මේ හැම එකක්ම මනසෙන් සලකා බලන්න කියලා. දැන් ඔබට තේරෙනවා ඒ පසුව එකතු වෙච්ච ඒවයි කියලා. මේ මනසෙන් කිසිම දෙයක් නිබ්බාන පැත්ත හොයාගන්න බැරි කොට අපිට විස්තර කරන පොත්වල මේක මනසෙන් සොයා බලන්න කියලා. දැන් අපි බලමු ඇයි එහෙම මනසිකරෝත කියලා මේ පොත්වල සඳහන් වෙන්නේ. සමහර තැන්වල තියෙනවා යෝනිසෝ මනසිකාර කියලා එක. ඒක මොකද්ද කියලා අහුවාම අපිට විස්තර කරන්නේ මේ නුවණින් බලන්න කියලා. ඒක මානසිකාරත් නෙවෙයිලු ප්‍රඥාවත් නෙවෙයිලු නුවණින් බලන්න කියනවා. ඉතින් කොහොමද නුවණින් බලන්නේ ප්‍රඥායස නැතුව? ප්‍රඥායස ඊ තමයි නුවණ තියෙන්නේ. ප්‍රඥායස මතුවෙන්නේ නැහැ මනස පාවිච්චි කරනකම්. එතකොට කොහොමද මනසින් මේක නුවණින් බලන්නේ? මනසින් කවදාකවත් නුවණින් බලන්න බෑ එහෙම කිව්වට. හැබැයි සමහර ලාවට ඒ විස්තර කරනවා. දැන් අපි හිතමු පුටුවක් තියෙනවා. මේ පුටුව පුටුවක් නෙවෙයි, මේ පුටුවේ ඇතුළේ හැදිලා තියෙනවා අණු පරමාණු අන්නේ වගේ දේවල්. ඒ කියන්නේ ඊට වැඩිය ගැඹුරු දෙස බලන්න කියලා. එහෙම එකක් නෙමෙයි මේ බුදුහාඳුරු විස්තර කරන්නේ. නුවණින් කියන්නේ ප්‍රඥාව කියන්නේ ඊටත් වැඩිය ඉතා ගැඹුරු. මේ අන්තිමටම අපේ ශරීරයේ හැදිලා තියෙන කුඩාම අංශු තත්ත්වයේ තරම් දකින්න තරම් බලවත් ප්‍රඥා ඇසෙන් බලන දෙයක්. ඒ නිසා අපිට මේ මානසිකාරය කරනකොට නුවණින් බලන්න බෑ, ප්‍රඥාවෙන් බලන්න බෑ. ඒක ධම්මම් මෙච්චර කල් කරපු ප්‍රඥා අස පිළිබඳ විස්තරයෙන් ඔබට දැනටමත් පැහැදිලි වී තිබිය යුතුයි. ඒ වගේම මේ සමත භාවනා කරනකොට අපි ගිය සාකච්ඡාවේදීත් විස්තර වුණා. මේ ආනාපාන සති භාවනා කරනකොට මේ හුස්ම ඉහළ පහළ යන එක තාමත් මේ ප්‍රමාණය අඩු වෙලා අන්තිමටම ඉහළ පහළ යන්නේ නැති තරමටම, තේරෙන්නේ නැති තරමට ආවම මනස එක්තැන් වෙලා මනස ඇතුලේ එක චින්තනයක් ඉතුරු වෙලා එතකොට ආලෝකයක් මතුවෙලා එතකොට හිතනවා මෙන්න සිතවිලි නැති වුණා කියලා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ සිතවිලි නැති වුණා කියලා දැනගන්නෙත් සිතවිල්ලකින් කියලා. ඉතින් ඒ වෙලාවට අපිට උපදෙස් ලැබෙනවා අන්න නුවණින් බලන්න. දැන් මේක ඇති වෙනව නැති වෙනව, මේක ඇති වෙනව නැති වෙනව, මේක අනිත්‍යයි, මේක දුක්ඛයි, මේක අනාත්මයි කියලා නුවණින් බලන්න කියනවා. ඉතින් කොහොමද නුවණින් බලන්නේ ප්‍රඥාසක් නැතුව? ප්‍රඥාස පහළ වෙන්නේ නැහැ මනස ඇතුලේ අර එක චින්තනයක් හිර වෙලා තියෙන නිසා. ඒක එහෙම කිව්වට එහෙම දෙයක් ඇත්ත වශයෙන් සිදු වෙන්නේ නැහැ. සමහරු හිතනවා මේක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියලා. ඒවත් ඔක්කොම සිතීමක් පමණයි. ඒවත් සංසාර සාගරයේ රැලි පමණයි. දැන් මේ මානසිකරෝත, සාදුකම් මානසිකරෝත, යෝනිසෝ මානසිකාර, මේ මන ආශ්‍රිතව මේවා කරන්නේ කියලා කවුරු කොහොම මේක අපේ පොත්වලට ඇතුල් කරාද කියලා අපි පොඩ්ඩක් සොයලා බලමු. මේකට හොඳ සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ ආනි සූත්‍රය කියලා. මේ ආනි කියලා කියන්නේ ඇන. බුදුහාඳුරෝ විස්තර කරනවා, බුදුහාඳුරෝ පිරිනියම් පාලා නොබෝ කලකින් මේක ඇතුලේ මේ ඉන්න අය මේ දහම් බෙරේට, මේ දහම් බෙරේ කියලා කියන්නේ මේ ධර්මය පිළිබඳ කවුරු හරි විස්තර කරනකොට ඇති වෙන ඒ අර්ථ ශබ්ද ඒ වචන, ඒ දහම් බෙරයෙන් පිට වෙන්නේ බෙරේ ගැහුවාම අන්නේ සද්දෙන් ඒ සද්දය ඇහිලා තව කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගයට වැටෙනවා. අන්නේ එකට කියනවා දහම් බෙරේ. දහම් බෙරේ ගැහුවාම ඒ සද්දෙන් තව කෙනෙකුට දැනුමක් ඇති වෙනවා. ඒ දහම් බෙරේට ඇන ගහනවා කියලා. මේ ඇන කියලා කියන්නේ එක එක දේවල් ඇතුල් කරනවා. ඉතින් බුදුහාමුදුරුව විස්තර කරනවා මේ දහම් බෙරේට ටික 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 ඇන ගහලා අන්තිමට ටික කාලයක් ගියාට පස්සේ
මේකේ ඉතුරු වෙන්නේ අණ විතරයි. ඊට පස්සේ බෙරේ ගැව්වට බෙර සද්දයක් එන්නේ නැහැ. ඇහෙන්නේ අණ සද්දයක්. ඔන්න ඔය මානසිකරෝත සාදුකම් මානසිකරෝත යෝනිසෝ මානසිකාර කියලා කියන්නේ ඔය එන අණ සද්දයක්. දැන් ඔබට පැහැදිලිවම තේරෙන්න ඕනේ මේ මානසිකාරයයි ප්‍රඥාවයි කවදාකවත් එකට තියෙන විදිහක් නැහැයි කියලා. ඉතින් දැන් අපේ පැය 24ේම ওই ටෙලිවිෂන් නාලිකාවල ඔබට ඇහෙන්නේ ඇන ශබ්ද තමයි. ඒ දහම්බෙරේ දැන් සොයා ගන්නත් බැරි තරමට විකෘත වෙලා. ඒ වගේම ඒ සූත්‍රය විස්තර කරනවා ඒක ටික කාලයක් ගියාට පස්සේ සංස්කෘතික කෘතියක් වෙනවා කියලා. එතකොට ඒ කියන්නේ සංස්කෘතියක මේ සංස්කෘතිය කියන්නේ අපේ සිතුවිලි පැත්ත තියෙන එකක්. අපේ සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය ඒ ඔක්කොම සිතුවිලි පැත්ත, ඒ ආගම පැත්ත. ඒ සංස්කෘතියක් මේකට එකතු වෙනවා කියලා. මේකට ඇතුල් වෙනවා කියලා. එතකොට මේ බුද්ධ දර්ශනය කියන්නේ සංස්කෘතියක් නෙවෙයි. නමුත් ඒක ඊට පස්සේ ආගමක් බවට පරිවර්තනය වෙනවා කියන එකයි ඔය ඇන අන්තිමට ඇන සද්දේ එනවා කියලා මේ බුදුහාමුදුරුවෝ විස්තර කරේ. ඒ වගේම මේ නියම ධර්මයේ මත වෙනකොට ඒකේ ඉන්න කට්ටිය ඒකට පළමුව තදබල විරුද්ධතාවයක් ඇති කරනවා කියලා එහෙම විස්තර වෙලා තියෙනවා. ඒ වගේම සංයුත්ත නිකායේ ඒ කොටස මේ ළඟම තියෙනවා තව සූත්‍රයක් සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය කියලා. ඒ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ කාශ්‍යප හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියනවා මා පිරිනිවීම වූ කලකින් මේක ඇතුලේ ඉන්න අයම මේක වෙනස් කරනවා. මේක වෙනස් කරන් පස්සේ එතැන් සිට මාර්ගඵලලාභීන් පහළ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තම්පිටන් ධර්මයේ අතුරු දහන් වෙනවායි කියලා විස්තරලා තියෙනවා. එවැනි සූත්‍ර පුදුමයි තවමත් ඉතිරිලා තියෙන එක. නමුත් ඒ දෙක පැහැදිලිවම සංයුත්ත නිකායේ සඳහන් වෙන සූත්‍ර දෙකක්. ඒ ආනි සූත්‍රයේම විස්තර වෙනවා හුඟක් වැඩි වෙලාවට මේ වෙනස් වෙන්නේ සූත්‍ර අන්ත කියලා. ඒක කවුරු හරි පස්සේ දාලත් දන්නෙත් නැහැ. නමුත් සූත්‍රවල මුල හරිය හුඟක් කයට කටපාඩම් තියුණා ඒ කාලේ. ඒක නිසා කාටවත් වෙනස් කරන්න පහසුුනේ නැහැ. සූත්‍රවලත් අන්තිම හරියට එනකොට තමයි ඒක කටපාඩම් අඩු වෙන්නේ. ඒකට ඒවා වෙනස් කරන්න ලේසි. නමුත් සමහර සූත්‍රවල නම විතරයි තියෙන්නේ. හුඟක් දේවල් ඊට පසු තියෙන දේවල් වෙනස් වෙලා වගේ පේන්නේ. ඒ මොකද අපි දැකපු දර්ශනයත් එක්ක සම්බන්ධ කරලා බලනකොට ඒකට අනුකූල වෙන්නේ නැති ඒවා ගොඩක් පොත්වල තියෙනවා. දැන් එතකොට ඔබට තේරෙන්න ඕනේ මේ අපේ දැන් සමාජයේ තියෙන වඳින පුදන ක්‍රමයක් නෙවෙයි මේ සෝවාන් සක්‍රදාගාමි අනාගාමි මාර්ගය. ඒ කියන්නේ ගෞරවය ප්‍රකාශ කරන්න එපයි කියලා කියනව නෙවෙයි. නමුත් එවැනි දේවල් කරන්න එපා කියලා දිනව නෙවෙයි. එවැනි දේවල් කරන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනං එවන දෙයක් ඔබට සිද්ධ වෙන්නේ නැති බව මේ ආගම දර්ශනයත් අතර තියෙන වෙනසත් මේ චින්තනයේ හැදෙන හැටිත් චින්තනයේ මනස එකතු වෙන හැටිත් මනස තුල චින්තනයෙන් අපිව වැරදි පැත්තට මායාව පැත්තට අසත්‍ය පැත්තට හරවන හැටිත් දැනගත්තොත් තේරෙනවා එවැනි දෙයකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ නිවන පැත්තට යොමු වෙයි කියලා. ඒ වගේම අපි දන්නා එකම ක්‍රමය තමයි සාමාන්‍ය ජනතාව දන්නා එකම ක්‍රමය යම් කිසි දෙයක් දැනගැනීමට සිතුවිල්ලකින් සිතුවිලි මාර්ගයෙන්. ඒක තමයි අපි සම්මුතිය කියලා කියන්නේ. ඒ සිතුවිලි නිසා තමයි මේ සම්මුතිය කියලා එකක් හැදිලා තියෙන්නේ. මේ සම්මුතිය කියන ලෝකේ හැදිලා තියෙන්නේ මේ අපි බඹයක් පමණ ශරීරයත් මම කියලා කියන කෙනෙක් මේ අපාවට තියෙන ගස් කොළන් ගෙවල් දොරවල් ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ මේ සිතුවිල්ල නිසා. ඒ සිතුවිල්ල නැති වෙලාවට අපි ඉස්සර විස්තර කරා තද නින්ද ඉන්නකොට මම ඉන්නවත් දන්නෙත් නැහැ, අනිත් ඉන්නවත් දන්නෙත් නැහැ, ගෙවල් දොරවල් තියෙනවද කියලා දන්නෙත් නැහැ. එතන ඇත නැත කියන දෙකම නැති තැනක් කියලා. ඒ නිසා මේ සිතුවිල්ලෙන් තමයි අපි මේ ඉන්න ලෝකේ හැදිලා තියෙන්නේ. දැන් මේ සංසාර සාගරය ඒ නිසා හැදිලා තියෙන්නේ සිතුවිල්ල තමයි යටින් ඉන්නේ. මේ සිතුවිල්ල නිසා තමයි සංසාර සාගරයට අහු වෙලා තියෙන්නේ. එතකොට මේ සිතුවිල්ලෙන් මිදෙන්න ඕනේ සංසාර සාගරයෙන් ගොඩ වෙන්න. ඉතින් මේ සිතුවිල්ලෙන් මිදෙන ක්‍රමය මේ සම්මුතිය තියෙන ක්‍රමයක් නෙවෙයි. සම්මුතිය නැති ක්‍රමයකට අපි මේ සිතුවිල්ලෙන් සම්මුතියෙන් අයින් වෙන්න ඕනේ. මේක විස්තර වෙනවා ඕග තරණ සූත්‍රයේ. කෙනෙක් බුදුහාඳුරෙන් අහනවා මේ මහා සාගරය තරණය කළේ කෙසේද කියලා. බුදුහාඳුරෝ කියනවා
මේ මහා සාගරයේ තරණය කළේ පීනන්නේ නැතුවත් එක තැන නොසිටිමිනුත් කියලා. ඒ කියන්නේ අපිට දැන් මේ මහා ජල කඳකට සුලියකට අහු වුණොත් කරන්න තියෙන්නේ දේවල් දෙකයි. එක්කෝ පීනල ගොරට යන්න ඕනේ, එහෙම නැත්නම් එක තැන පාවෙන්න ඕනේ යට යන්න නැතුව. බුදුහාමුදුරුවෝ කියනවා ඒ දෙවිදිහටම නෙවෙයි මම මේ මහා සාගරය සංසාර සාගරය තරණය කරේ. ඒකෙන් පෙන්වා දෙන්නේ මොකද්ද? මේ සම්මුතියේ තියෙන කරන ක්‍රමයකට නෙවෙයි මේ මහා සාගරය තරණය කරේ. ඒ කියන්නේ සම්මුතියෙන් ඉවත් වෙන්න ඕනේ. සම්මුතියෙන් ඉවත් වෙලා මීට පෙර නොදන්නා ක්‍රමයකින් තමයි මේ මහා සාගරය තරණය කරන්න සිද්ධ වෙන්නේ. අපි පසුව සාකච්ඡාවක එවැනි ක්‍රමයකට අපි අවතීර්ත වෙනවා. දැනට දැනගන්න ඕනේ මේ මහා සාගරය තරණය කරන්න සිතවිල්ලෙන් බැහැ, සිතවිල්ලෙන් අයින් වෙන්න ඕනේ. ඒ සිතවිල්ලෙන් කරන එක තමයි අර පීනනවයි එක තැන ඉන්නවයි කියලා විස්තර වුණේ. එතන තවත් විස්තර වෙනවා. එක තැන සිටියොත් දියේගිලේ, ඒ පීනන්න හැදුවොත් සුලියට අසු වෙයි කියලා. ඒ කියන්නේ මහා සාගරයේම ගොඩ වෙන්න බැහැ. ඔය සම්මුතියේ සිතවිලි ක්‍රමෙන් දැන් මේ මම විස්තර කරපු දේවල් ඔබ මීට පෙර නොඅසපු දේවල් වෙන්න පුළුවන්, මීට පෙර කරපු දේවල්ට විරුද්ධ වෙන්න පුළුවන්. සමහර විට ඔබට මෙච්චර දේවල් කල් වැරදි කරා කියලා කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරහක් ඇති වෙන්න පුළුවන් මෙහෙම කෙනෙක් ඇවිල්ලා මෙච්චර කරපු දේවල් වැරදි කියලා කියනවා. නමුත් ඔබ දැනගන්න ඕනේ මේ මෙච්චර කරපු දේවල් වලින් අවුරුදු 2100කට කවුරුත් නිවන් දැකලා නැහැයි කියලා. ඉතින් දැන් අපි මේ සාමාන්‍ය ජීවිතයේදී දිනපතා ආගමක් වශයෙන් කරන දාන, සීල, භාවනා වැනි දේවල් ගැන දැන් අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. ඒ සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ අපි මේ සංසාර සාගරයට අහු වෙලා අපි දාන, සීල, භාවනා කරනවා සංසාර සාගරයෙන් ගොඩ වෙන්න. හැබැයි අපිට නොදැනුවත්වම වෙන්නේ මොකද්ද? මේ දාන, සීල, භාවනා කරනකොට හැමතිස්සෙම මනස පාවිච්චි වෙනවා. මනස පාවිච්චි වුණොත් චින්තනයක් මතුවෙනවා. චින්තනයක් නැති වෙන්න කියලා අපි භාවනා කරනවා. නමුත් අන්තිමට බලනකොට ඉතුරු වෙන්නේ ඒත් චින්තනයකමයි එල්ලිලා ඉතුරු වෙන්නේ. ඉතින් මේ භාවනා කියන එක ඉස්සෙල්ලා ගත්තොත් මේ භාවනා කියන්නේ බුදුහාඳුරන් කාලේ තිබුණේ වෙන තේරුමක්. ඒ කාලේ දැන් ඔය සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානවල කරන භාවනා වලට ඒ කාලේ කිව්වේ යෝගා කියලා. දැනුත් සමහර තැන්වල යෝගා කියනවා, යෝගාශ්‍රම කියනවා, යෝගාවචරයෝ කියනවා. නමුත් හුඟක් තැන්වල භාවනා අසපු කියලා දැන් හැමතැනම තියෙනවා. මේ භාවනා අසපු වලට මිනිසුන් ගහක් යනවා. මොකද මේ මිනිසුන්ගේ ඔළුව කරදර වුණාම, සිත කලබල වුණාම ඒගොල්ලෝ හිතනවා මේ භාවනා කළා පොඩ්ඩක් සිත සංසුන් කරගන්න පුළුවන් කියලා. නමුත් ඒකේ සත්‍යතාවයකුත් තියෙනවා. සාවකාලිකව සිත සන්තුම් වෙනවා මොකක් ගැඹුරට භාවනා කරොත් සුමානියක් දෙකක්. හැබැයි ඒ මානසික ස්වභාවය ආයිත් එයා නැගිටිනවා. එයා නැගිටලා ආයිත් කරදර කරන්න පටන් ගන්නවා. මේක සදාකාලික සුවයක් ලැබෙන්නේ නැහැ ඒ ක්‍රමයට භාවනා කරලා. අත්ත වශයෙන් දැන් බුද්ධාගම කියලා, බුද්දිසම් කියලා මුළු ලෝකේ කාගෙන් හරි යවුවොත් ඒගොල්ලෝ ඉස්සල්ලාම කියන්නේ ඒක භාවනා ක්‍රමයක් කියලා. ඒ තරමටම දැන් බුද්ධ දර්ශනය විකෘති වෙලා තියෙනවා. මේ බුද්ධාගම පැත්තට හැරිලා මුළු ලෝකේම දැන් කියන්නේ භාවනා කරන සිත සංසුන් කරන එකක් විතරයි, මේ සිතෙන් අයින් වෙන එකක් නෙවෙයි කියලා. ඒකේ මේ බුද්ධ කියන තැනට එන, බුද්ධිමත් වෙන, නිබ්බාන සොයා යන ගමනක් ගැන වැඩිය දැන් විස්තර වෙන්නේ නෑ. බොහෝ අය හිතනවා මේ භාවනා කරලා සිත සංසුන් කරලා පුළුවන් වෙයි කියලා නිවන පැත්තට හැරෙන්න. දැන් ඔබට තේරෙන්න ඕනේ මේ සිත සමග ආශ්‍රය කරන්න කරන්න, මනස සමග ආශ්‍රය කරන්න කරන්න සිතවිලි ඇති වෙනවා මිසක්, එයාව තව තවත් සිතවිලි ඇති කරන්න පුරුදු කරනවා මිසක් ඒ භාවනාවෙන් නිවන පැත්තට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මනස දියුණු කරන, මනස පාලනය කරන කිසිම ක්‍රමයකින්
නිවන පැත්තට හැරෙන්න බෑ. නිවන පැත්තට හැරෙන්න නම් මනසෙන් අයින් වෙන්න ඕනේ. මනසෙන් completely සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ. ඒ සම්පූර්ණයෙන්ම අයින් වුණේ නැත්තම් පොඩ්ඩක් හරි මනස මේකට කරදර කරොත් අර සිතවිල්ල පැත්තට හැරිලා අපි නිවන පැත්තෙන් ඈත් වෙනවා. දැන් අපි සමත භාවනා ගැන ටිකක් සලකලා බැලුවා. දැන් අපි බලමු මේ තවත් භාවනා ක්‍රමයක් තියෙනවා විපස්සනා කියලා. භාවනා ක්‍රමයක්. ඒ විපස්සනා කියලා කියන්නේ විශේෂ දර්ශනය. පස්සති කියන්නේ දකිනවා. ඒ පස්සති කියන්නේ පයන්න තියෙන නිසා ප්‍රඥා ඇසෙන් දකින දෙයක්. එතකොට මේ පස්සති කියන එක මනසට ඇත්ත වශයෙන් සම්බන්ධයක් නෙමෙයි. නමුත් ඒ විපස්සති කියන එක දැන් මනස සමග සම්බන්ධ කරලා විපස්සනා කියලා භාවනා ක්‍රමයක් හදලා තිනවා. මේක ඉස්සර කාලේ තිබිච්ච එකක් නෙමෙයි. මේ බුරුමේ නිෂ්පාදනයක්. 1875 ඉඳලා වාගේ හිටපු ලේඩි සයාදෝ. ලීඩි සයාදෝ කියන හාමුදුරුව පටන් ගත්ත දෙයක් මේ දැන් විපස්සනා කියලා මේ ලෝකේ හැමතැනම පැතිරලා තියෙන. ඊට පස්සේ මේ සයාදෝ කියන හාමුදුරුවරු බුරුමේ මේක දියුණු කරලා ඊට පස්සේ අපේ ලංකාවේ තාමඳුරු දෙනමක් ගිහිල්ලා 1940-50 ගණන්වල ඒක ලංකාවට අරන් ඇවිල්ලා මේ කඳුබොඩ පළවෙනි භාවනා මධ්‍යස්ථානය ඇති කරා. ඊට ඉස්සෙල්ලා එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ භාවනා මධ්‍යස්ථානය ඇති කරලා ඒකට ඒ තරම් සැලකිල්ලක් තිබුණේ නැහැ ඒ කාලේ. නමුත් දැන් එන්න දියුණු වෙලා ලංකාවේ පවරන මේ මුළු ලෝකෙම මේ විපස්සනා කියලා භාවනා ක්‍රමයක් කරනවා. ඒකේ එක එක විදිහට එක එක දේවල් කරනවා. දැන් අපි ඒකේ සිදුවෙන එක භාවනා ක්‍රමයක් අපි බලමු. මේ මෛත්‍රී භාවනාව. එතකොට මේ මෛත්‍රී භාවනාව ගැන අපි සලකන්නේ ඉස්සෙල්ලා අපි Hindu ආගමේ මූල ධර්ම හතරක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. ඒවට කියනවා Hindu ආගමේ මූල ධර්ම කියලා. දැන් බුද්ධ දර්ශනයේ මූල ධර්ම තමයි චතුරාර්ය සත්‍ය. ඒකට කියනවා බුද්ධ දත්ත කියලා. Hindu ආගමේ මූල ධර්ම හතරට කියනවා බ්‍රහ්ම දත්ත කියලා. ඒ මොකද මහා බ්‍රහ්ම හොයාගෙන යන ඒ බමුණු ආගමේ දත්ත හතර. දැන් බුදුහාමුදුරුව මේක ගැන මොකද්ද කියන්නේ? ඒක කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා. තිට්ටං චරං සින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං අත් සතින් අදිත්තේය බ්‍රහ්ම මේතම් විහාරං ඉදමාහ. තිට්ටං චරං සින්නාවෝ කියන්නේ අපි හිටගෙන චරණය කරගෙන එහෙම නැත්නම් ඇවිදගෙන වාඩි වෙලා. සයනෝවා කියන්නේ වැතිරලා සිටින. ඒ කියන්නේ මේ සතර ඉරියව්ව කියලා කියන්නේ ওই හතරට හිටගෙන ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නවා නැත්නම් නැගිටලා ඉන්නවා නැත්නම් වාඩි නොයි හතර ඉරියව්වෙන් තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. එයින් එක ඉරියව්වක ඉන්නවා. ඒ සතර ඉරියව්වෙන් ඉන්නකම් යාව තස්ස විගත මිද්දෝ. විගත ගත කියලා කියන්නේ මේ පහේ ක්‍රියාකාරීත්වය, ඉන්ද්‍රිය පහේ ක්‍රියාකාරීත්වය, චින්තනයක් ඇති වෙන මනස සම්බන්ධ වෙන ක්‍රියාකාරීත්වයට කියනවා ගත කියලා. විගත කියලා කියන්නේ ඒ චින්තන නැති වෙලාව. ඒ චින්තන නැති වෙලාව කියන්නේ තදනින්ද. විගත මිද්දෝ කියන්නේ තදනින්දෙන් අවදි වෙන වෙලාව. එතකොට බුදුහාඳුර එතන විස්තර කරන්නේ අවදි වී සිටින තාක්කල් යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය එම සිහියෙන් වඩන්නේය. මොකද්ද? බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. බ්‍රහ්ම විහරණ වඩන්නේය යයි කියනු ලැබේ. ඉදම් ආහෝ කියන්නේ බුදුහාඳුරන්ට ඇවිල්ලා කියනවා අනිත් අය අපි මෙහෙම ඉඳගෙන මේ සිහියෙන් ඉඳගෙන බ්‍රහ්ම විහරණ වඩනවා කියලා. එතකොට බුදුහාඳුරෝ කියන්නේ මොකද්ද? දිට්ඨිංච අනුපගම්ම සීලවා. එවැනි දෘෂ්ටි වලට නොපැමිණෙන සීලය. අනුපගම්ම කියන්නේ නොපැමිණ. අනුපගම්ම කියන්නේ නොපැමිණ. එවැනි දෘෂ්ටි වලට නොපැමිණෙන සීලය තමයි දස්සනේන සම්පන්නෝ. දර්ශනය සාර්ථක වෙන අවස්ථාව. අන්න ඒක ඔබ පැහැදිලිවම සඳහන් කරගන්න ඕනේ. මේ මෙත්තා, කරුණා, මුදිතා කියන ඒවා සමාජයට හොඳයි. සමාජයේ ලෞකික ජීවිතයට ඉතා හොඳ දේවල්. ඒවා අපි වඩන්න ඕනේ. නමුත් ඒකෙන් නිවන් දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. එවැනි දේවල් ඒ හැක්කොම චින්තන නිසා එවැනි තත්වයකින් අපි අයින් වෙන්න ඕනේ. නිවන් දැකීමට
බලාපොරොත්තු වෙනවා නම් ප්‍රඥාය සමතු කර ගන්නවා නම් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණ වලින් බමුණු ආගමේ තියෙන මහා බ්‍රහ්ම සොයා යන ක්‍රමයෙන් අපි අයින් වෙන්න ඕනේ. නමුත් එහෙම දෙයක් අපිට දැනට උපදෙස් එහෙම ලැබෙන්නේ නැහැ අද සමාජයේ තියෙන බුද්ධ ආගමේ. මේ මහා බ්‍රහ්ම සොයාගෙන යන ක්‍රමයේ තවත් අංගයක් තමයි මේ සමත භාවනා කියලා. දැන් අද ලංකාවේ හැම භාවනා අසපුවකම එවැනි දෙයක් සිද්ධ වෙන නිසා අපි මේක සාකච්ඡා කළ යුතුයි. ඒ සමත භාවනා ක්‍රමය කියන්නේ මේ මහා බ්‍රහ්ම සොයාගෙන යන ක්‍රමයේ විස්තරවන මනස දියුණු කරන ක්‍රමයක්. බුද්ධ දර්ශනයේ තියෙන්නේ මනසෙන් නික්මීම, මනස දියුණු කිරීම නෙවෙයි. මොකද මනසන කරදරකාරයක් හැටියට සලකන්නේ. මනස තියෙනකන් කවදාකවත් ප්‍රඥායස මතු වෙන්නේ නැති නිසා. මේ සමත භාවනා ක්‍රමේ දිගටම භාවනා කරගෙන යනකොට සිත එකඟ වෙලා එක සිතිවිල්ලක එල්ලිලා ඊට පස්සේ එක එක යම් යම් ධ්‍යානවලට පැමිණෙනවා. ඒ ධ්‍යානවලට පැමිණලා අන්තිමට අටවෙනි ධ්‍යානය වන නේව සංඥා නා සංඥායතනෙට පැමිණෙනවා. ඒ නේව සංඥා නා සංඥායතනෙට පැමිණෙන අසිත ආලාරකාලාම උද්දකාරාම පුත්ත වාගේ ආයට බැරි වුණා නිවන් දකින්න බුදු වෙන්න. ඒ මොකද ඒ ක්‍රමයෙන් ඒගොල්ල කරේ මනස දියුණු කිරීමක්, මනසෙන් නික්මීමක් නෙවෙයි. මේ කරදරකාරයව තවත් අල්ලගෙන දියුණු කරා. එතකොට සමහරව අහනවා මේ භාවනා ක්‍රමයෙන් උදව් වෙනවද නිවන් දකින්න කියලා. ඇත්ත වශයෙන්ම මේ භාවනා ක්‍රමයෙන් බාධාවක් වෙන්නේ. මොකද මේ මනස තවත් තදින්ම කයට ඇලෙනවා. ඒ තව තවත් මනසයි කය වෙන් කරගන්න අමාරු වෙනවා ඒ ක්‍රමයෙන්. එතකොට මනස දියුණුනාට පස්සේ මනසෙන් නික්මෙන්න හරිම අමාරුයි. මනස හැමතිස්සෙම ඉදිරියට එනවා චින්තනයක් සොයාගෙන. ඉතින් එවැනි කට්ටියට සාමාන්‍ය කට්ටියට වැඩිය ටිකක් අමාරු වෙනවා මේ මනසෙන් නිදහස් වෙන්න. මේ භාවනාව කරාම ස්ථාවකාලිකව සිත පොඩ්ඩක් සංසුන් වෙනවා, ශාන්ත වෙනවා. ඒක වැඩි කල් පවතින්නේ නැහැ කියලා මම මීට ඉස්සෙල්ලත් සඳහන් කරා. ආයිත් මේ මානසික ක්‍රියාවලියේ මනස කරදරකාරය ආයිත් නැගිටිනවා. ඒ ක්‍රමයට සිත සංසුන් කරාට කවදාකවත් ඉවෙන පැත්තට බර වෙන්නේ නැහැ. හැබැයි එවැනි සිත සංසුන් කරන අයට ඒ ක්‍රමයට සිත සංසුන් කරන කට්ටියට තාවකාලික සුවයක් දැනෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍යයටත් හොඳයි. මේ හද ස්පන්දනය පොඩ්ඩක් අඩු වෙනවා. ඒ වගේම රුධිර පීඩනය, බ්ලඩ් ප්‍රෙෂර් ඒකත් පොඩ්ඩක් අඩු වෙනවා. එවැනි දේවල් වලට ඒක ඉතා හොඳ දෙයක්. නමුත් ඒකෙන් නිවන් දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි බලමු බුදුහාමුදුරුව මේ ධ්‍යාන පිළිබඳව මොනවද කියලා තියෙන්නේ කියලා. මේක විස්තර වෙනවා මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රයේ. ඒකෙදි බුදුහාමුදුරුව කියනවා චුන්දය ඇතම් යෝගාවචරයෝ ආකින්චඤ්ඤායතන සමාධියක් ඉක්මවා නේව සංඥා නා සංඥායතනයට පැමිණ වාසය කරයි. එවිට ඔහුට මෙසේ සිතේ. සියලු ක්ලේශ ප්‍රහීනකොට වාසය කරමි කියයි. චුන්දය ආර්ය විනයේ එම විහරණය සියලු කෙලෙස් ප්‍රහීන කිරීමක් ලෙස නොකියමි. එය ආර්ය විහරණයේ හඳුන්වන්නේ ශාන්ත විහරණයක් වශයෙන් පමණි. ඒකෙන් පෙන්වා දෙන්නේ එතන බුදුහාමුදුරුව මේක ඒ වෙලාවට හිත සංසුන් වෙනවා විතරයි. මේක ආර්ය විනේ ලබන ප්‍රඥාසින් පෙනෙන දෙයක් නෙවෙයි මේකෙන් සිද්ධ වෙන්නේ කියලායි. මේ නිසා දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මොනෑම් ක්‍රියාවකින් හෝ සිතවිලි නිපදෙව්වොත් කොයිතරම් හොඳ දේවල් කළා හෝ කොයිතරම් මධ්‍යස්ථ දේවල් කළා හෝ කොයිතරම් නරක දේවල් කළා හෝ කොයිතරම් පින් සිතුවිලි කොයිතරම් කුසල් සිතුවිලි ඇති කරත් ඒකෙන් වෙන්නේ සිතුවිලි සාගරයේ, ඒ කියන්නේ සංසාර සාගරයේ පහළට ඇදගෙන යාමක් පමණි. මේ සැඩ පහරට අහුවෙලා, ඒක තමයි ඕගේ කියන්නේ ඕගතරණ සූත්‍රයේ. මේ සැඩ පහරට අහුවෙලා පහළට ගලාගෙන යනවා මේ සිතුවිලි සාගරය නිසා. දැන් අපි මේ අවස්ථාවේදී සුදුසුයි
මේ මනසිකාරය ගැන යෝනිසෝ මනසිකාරය ගැන බුදුහාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම මොකද්ද කියලා තියෙන්නේ කියලා සොයා බලන්න. මේක විස්තර වෙනවා මහා ශුන්්‍යත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ. මහා ශුන්්‍යත සූත්‍රයේ විස්තර කරනවා මෙන්න මේ. අයංකෝ ආනන්ද විහාරෝ තථාගතේන අභිසම්බුද්ධෝ. ආනන්දේ තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පත් වූ වාසය කිරීමේ ක්‍රමය මෙය වේ. ඊළඟට තියෙනවා යදිදං, ඒ කියන්නේ එනම් සබ්බ නිමිත්තානං අමනසිකාරා. කිසිම නිමිත්තක් මනස ආශ්‍රිතව නොගෙන සබ්බ නිමිත්තානං අමනසිකාරා. අජ්ජන්තං ශුඤ්ඤතං අභ්‍යන්තරයේ ශුඤ්ඤත්වේට පත්කොට උපසම්පජ්ජ විහෙරීතුං සාර්ථක වී වාසය කිරීමයි. එසේ සාර්ථකත්වයට පත්ුනේ සබ්බ නිමිත්තානං අමනසිකාරා. සියලු කිසිම නිමිත්තක් මනසෙන් නොගෙන අජ්ජන්තං ශුඤ්ඤතං කියන්නේ අභ්‍යන්තරයේ ශුන්‍ය කරා කියන්නේ මේ මම කියන එක නැහැ කියලා සොයාගත්තා කියන එකයි. ඒ ශුන්‍ය ලෝක සූත්‍රයේ ශුන්‍ය කියන්නේ මොකද්ද කියලා අහුවාම බුදුහාඳුරු කියනවා මේ මම කියන එකෙන් මේක ශුන්‍යයි කියලා. දැන් මෙතෙන්දි තෝරගන්න ඕනේ මේ යන ගමනේදී මේ මම කියන එක මීට ඉස්සෙල්ලා තිබිලා නැති වෙනව නෙමෙයි. මීට ඉස්සෙල්ලත් මම කියලා කෙනෙක් හිටියේ නැහැ කියලා සොයාගන්නවා. සමහරු මේ කියනවා දැන් මම ඉඳලා මම නැති වෙනවා කියලා. කියලා කියනවා මම ඉන්නවා ඒ නිසා මං ආයෙත් ඉපදෙනවා මම නැතුණාට පස්සේ ආයෙ ඉපදෙන්නේ නැහැ අන්න ඒ වගේ කතාවක් කියනවා. නමුත් මෙතන දැනගන්න ඕනේ ඔබ මේ විස්තර වෙන්නේ ඉපදුන දා ඉඳලා මම කියලා කෙනෙක් ඇත්ත වශයෙන්ම හිටියේ නැහැ. මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා තේරෙන්නේ සිතුවිල්ලක් පටන් ගත්ත දා විතරයි. පටන් ගත්ත දා ඉඳලා පමණයි. මේ මහසුඤ්ඤත සූත්‍රයේ මේ ගාථා ඉතාමත් වැදගත්. මේක දිගටම ක්‍රියාත්මක වෙන කිසිම නිමිත්තක් මනසෙන් නොගෙන, ඒ කියන්නේ මනසෙන් නික්මිලා, මනස කොන් කළා, මනස අයින් කළා, මනස සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක භාවය නතර කළා. මේ ක්‍රමය, මේ නිවන් දැකීමේ ක්‍රමය සිද්ධ වෙන්නේ. දැන් ඔබට තේරෙන්න ඕනේ දන් දීලා හොඳ සිතුවිල්ලක් නිපදෙව්වොත් මොකද වෙන්නේ කියලා. දැන් දානය කියලා කියන්නේ දීමද අතහැරීම. ඇත්ත වශයෙන්ම දානය කියන්නේ අතහැරීම, දීප නෙවෙයි. නමුත් දැන් කරන්නේ මොකද? දීලා අදිනවා. අදින්නේ මොකටද? මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න. එහෙම නැත්නම් කාට හරි අපලයක් දුර වෙන්න. ඉතින් ඒව ඔක්කොම මම කියලා කෙනෙක් ඉඳගෙන මට හොදක් වෙන්න හෝ වෙන කෙනෙකුට හොදක් වෙන්න කරන දේවල් වලින් සිතවිලි සාගරයක් මැවිලා ඒ සංසාර සාගරේ තවත් පහළට ඇදගෙන යනවා මිසක් ආයි එකෙන් ගොඩ වෙන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම ආයු වන්නෝ සුකම් බලං කිය කිය හිතා හිටියොත් මීට ඉදිරියට ආයු වර්ණ සැප බල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් ඒ මම කියලා කෙනෙක් ඉඳගෙන ඒ තනත්තාට තව තවත් නොඑක් දේවල් ලැබේවා කියලා පැතීම සංසාර සාගරේ තවත් පහළට සරපහරට අවිලා ගහගෙන යන ක්‍රමයක්. දැන් මේ සිතවිලි සාගරයේ කියන මඩේ එරිලා ඉන්න ඔබට උපදේශක් දෙන්නේ මේ මඩෙන් ගොඩ වෙන්න. මේ මඩේ ඔබේ බෙල්ල ළඟට පමණක් නෙවෙයි දැන් කටත් වැහෙන තරමට දැන් අපේ එරිලා තියෙන තත්වයක් ලංකාවේ තියෙන්නේ. අද ලංකාවේ සිතුවිලි වඩන දානශීල භාවනා පමණක් නෙවෙයි තවත් නොයෙකුත් දේවල් තියෙනවා මේ සිතුවිලි වලින් කරන. ඒවත් ඔබ දැනගන්න ඕනේ මේ නිවන් දැකීමට බාධාවන් කියලා. ඒවා අපි තවදුරටත් දැන් සලකා බලමු. මේවට කියනවා විශ්වාස. විශ්වාස කියලා කියන්නේ ඔප්පු නොකරන දෙයක් මෙහෙම වෙයි මෙහෙම තිබෙයි කියලා ඇතිවන හැඟීම. ඒ වගේම දෙයියෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, භූතයෝ ඉන්නවා,
හොල්මන් තියෙනවා අන්න ඒ වගේ දේවල් හිතනවා මෙහෙම තියෙනවා කියලා. ඒ දෙයියෝ ඉන්නවා, ප්‍රේතෝ ඉන්නවා, භූතෝ ඉන්නවා, හොල්මන් තියෙනවා කියලා. ඒ ඔක්කොම මනසේ මැවෙන රූප. දැන් හොල්මන් කියන්නේ මොකද? හොල්මන් කියන වචනේම තේරුම තියෙනවා. මන හෙල්ලුණා කියන එකයි. හොල්මන් කියන්නේ මන හෙල්ලුණා. ඒ හෙල්ලුණාම තමයි ඔය භූතයෝ, ප්‍රේතයෝ, දෙයියෝ ඒ වගේ ආගෙන සිතෙන්නේ. දැන් සමහරු කියනවා මේ ප්‍රේතයෝ එහෙම දැකලත් තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ මනසේ ඇති වෙච්ච රූප පමණි. දැන් මේ භූත කියන එක තවදුරටත් පොඩ්ඩක් සලකා බලන්න ඕනේ. මේ භූත කියලා කියන්නේ මහා භූත වලට. මහා භූත කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේ අපි අපේ ශරීරය ඔක්කොම හැදිලා තියෙන්නේ මේ මහා භූත වලින්. ඒගොල්ල තමයි අත වශයෙන් භූතයෝ කියලා කියන්නේ. මේ භූතයෝ කියලා වෙනම කට්ටියක් නෙමෙයි, මේ මහා භූත වලටයි ඒක කියන්නේ. ඒ වගේම මේ දෙයියෝ කියන්නේ කවුද කියලා පොඩ්ඩක් සලකලා බැලුවොත් හොඳයි. ඒ කාලේ මේ ලෝකේ හිටපු, විශේෂයෙන්ම මේ ඉන්දියාවේ හිටපු කට්ටිය කොටස් හතරකට බෙදුවා. දැන් උඩරට පාතරට වාගේ බෙදෙන හැටියට ඒ උඩ හිටියේ දේව ගණයේ මිනිස්සු. ඒ කියන්නේ මේ ඉරානයේ, අෆ්ගනිස්තානයේ පැත්තේ හිටිය දේව ගණයේ මිනිස්සු. ඒගොල්ලන් තමයි ওই දෙයියෝ කියලා කියන්නේ. පොත්වල දෙවියෙක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා කියන්නේ ඒ පැත්තේ හිටපු මිනිහෙක්ගේ දේව ගණයේ මිනිස්සෙක්. ඊළඟට මේ දකුණු පැත්තේ හිටියේ යක්ෂ. දැන් අපි ලංකාවේ හිටිය හුඟක් යක්ෂ ගෝත්‍රයේ කට්ටිය ඒගොල්ලන්ට කිව්වා යක්ෂ කියලා. ඒ ලංකාවේ දැන් අපිත් ඒ යක්ෂ ගෝත්‍රයේ කට්ටිය යනුව බලනකොට ඒකයි අපි කතා කරනකොට ඇයි යකෝ කියලා කියන්නේ. ඒ මොකද ඒ අපේ ගෝත්‍රයේ මිනිස්සයා නිසා. ඊළඟට බුරුම පැත්තේ හිටියා නාග කියලා. දැන් බුරුමේ තාමත් තියෙනවා නාග කියලා ගෝත්‍රයක්. ඒ වගේම අනිත් පැත්තේ හිටියා වෛශ්‍ය කියලා කට්ටියක්. ඉතින් එහෙම බෙදපු නම් වලින් බෙදපු කට්ටියට දැන් අපේ පොත්වල සඳහන් වෙනවා දෙයියෝ, මේක දිව්‍ය ලෝකයක් තියෙනවා, මේක අමුතු තැනක්. ඒ වගේම ඔක්කොම මේ මනසේ මැවෙන සිතිවිලි මාලාවක් පමණයි. මේ ළඟදී ආරංචි වුණා කාගේද කකුලක් පුච්චලා තියෙනවා කියලා, භූතයෙක් වැහිලා තියෙනවා කියලා. එවැනි දේවල් කිරීමට මේ තරම් ලංකාව දැන් අන්තිමටම පහත් වෙච්ච කෝවිලක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ආශිර්වාද, ශාන්ති කර්ම, සෙත් කවි, වස් කවි, කොඩිවින, අඟහරුවාද නාන්නේ නැහැ, සිකුරාදට ආදාහනය කරන්නේ. ඒ වගේම බෝධි පූජා, භෛරව පූජා, බෝගස්සල කොඩි එල්ලීම, 18 සන්නිය, මේ සත්තු මරණ බිලි පූජා, නූල් බඳිනවා, බලි තොවිල් කරනවා, රූපාම්බල බෙර ගහලා නටනවා රූප ඉස්සරහ පිට, ඇස්වහ, කටවහ, පාම්පත්තු කරනවා, දෙයියන්ගේ ලෙඩ තියනවා කියනවා. මේ ඔක්කොම මේ මනසේ මැවෙන රූප පමණයි. නමුත් ඒකෙන් සතුට වෙන කට්ටියකුත් ඉන්නවා. ඒ කියන්නේ දෙයියන්ට කියලා අපි ගිහිල්ලා සල්ලි දානවා, කාසි දානවා, රත්තරම් බඩ දෙනවා, පූජා කරනවා, සුර දානවා, බාර ඔප්පු කරනවා, මේ පිච්චමල් පූජා වගේ දේවල් කරනවා. දැන් අලුත් ලෙඩක් හැදලා තිනවා කියලා ආරංචි ලාෆින් බුද්ධ කියලා එහෙම මොකද්ද රූපයක් අරගෙන මොකද්ද කරනවා කියලා. එවැනි දේවල් ඔක්කොම බුදුහාමුදුරු ජීවමානව හිටපු කාලයටත් වඩා ඉතා පහත් තත්වයකට වැටලා තියෙන තත්වයක් අද ලංකාව කියන කෝවිලේ ඇති වෙලා තියෙනවා. දැන් මෙවැනි දේවල් ගැන විස්තර කරන ගාථාවක් තියෙනවා ධම්මපදයේ බුද්ධ වග්ග කොටසෙහි. ඒක කියනවා බහුංවේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතානි මනුස්සා භය තජ්ජිතා. ඒ කියන්නේ පියෙන් තතිගත් මිනිසා මොකටද මේ බය වෙන්නේ? මේ සිතුවිලි නිසා. සිතුවිලි නිසා තමයි බය වෙන්නේ. ඒ පියෙන් තතිගත් මිනිසා පර්වත, වනාන්තර, ආරාම, ගස්, චෛත්‍ය ආදී බොහෝ දේවල් වල පිහිට පතති. බහුංවේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතානි මනුස්සා භය තජ්ජිතා. බියෙන් තතිගත් මිනිසා පර්වත, වනාන්තර, ආරාම, ගස්, චෛත්‍ය ආදී බොහෝ දේවල පිහිට පතති.
මෙවැනි දේවල් සඳහන් වුණත් අපිට වැඩිය අහන්න ලැබෙන්නේ නැහැ. විස්තර මේ වගේ දේවල් පොත්වල තියෙනවයි කියලා. තංග ඔබට තේරෙන්න ඕනේ මේ ඇත නැත කියන දෙකම නැති තැනට එන්න ඇත නැත මධ්‍යස්ථ භාවයක් ඇති කරන සිතුවිලිං කළ හැකි දෙයක් නොවේ කියලා. සිතිවිලි වල තමයි ඇත නැත මධ්‍යස්ථ ඒ දෙපැත්තයි මැද්දයි තිබෙන්නේ. සිතිවිලි නැති වුණාම දෙපැත්තත් නැති වෙනවා මැද්දත් නැති වෙනවා. අන්න එතකොට තමයි ප්‍රඥා පැත්තට බර වෙන්නේ. බොහෝ උදවිය බලාපොරොත්තු වෙනවා මෙවැනි මිත්‍යා මතවලට යටත් වෙලා මෙවැනි පූජා ශාන්ති කර්ම වස් කවි සෙත් කවි බෝධි පූජා එහෙම කළා ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. එහෙම ප්‍රයෝජනයක් වෙන ක්‍රමයක් දර්ශනයේදී තියෙනවා කියලා දකින්නේ නැහැ. ඒ දර්ශනයේදී පෙන්නුම් කරන්නේ එහෙම දැන් මොනව හරි කරලා ඉදිරියට ඒකෙන් ප්‍රතිඵලයක් ලබන ක්‍රමයක් මේ විශ්වයේ එහෙම නැහැයි කියලායි දර්ශනයේදී පෙන්නන්නේ. ඒ දර්ශනයේදී අත් වශයෙන්ම සෝවන් වෙනවා කියලා වෙන්නේ සෝතාපන්න කියලා කියන්නේ සෝත කියන්නේ දිය දහරක් පන්න කියන්නේ වැටෙනවා. ඒ දිය දහරට වැටෙනවා. වැට ඉන්නේ කොහෙද දැන්? සිතිවිලි කියන සැඩපහරේ. එතකොට සැඩපහරෙන් දිය දහරට වැටෙනවා. මේ දිය දහර කියලා සෝතාපන්න කියලා විස්තර කරන්නේ මේ දැනුම කියන දිය දහර. දැනුම කියන දිය දහරක් තියෙනවා විශ්වයේ. ඒ දැනුම කියන දිය දහරට එකතු වෙනවා. ඒ දිය දහර දිගේ ගියහම තමයි අන්තිමට දැනුම එන්න වැඩි වෙලා බුද්ධ කියන බුද්ධිමත් දැනුම වැඩි තැනට පැමිණෙන්නේ. මම මේ ඉතිසල ප්‍රකාශ කරා. එතකොට මේ සැඩපහරෙන් දිය දහරට එන්න නම් මේ සැඩපහර තරණය කරනකොට එක තැන ඉඳලත් වෑයම් කරලත් මේ වැඩේ කරන්න බෑ. ඒක කරන්න ඕනේ එහෙම නොකරන සම්මුතිය නැති ක්‍රමයකින්. අන්න ඒක තමයි මේ චින්තන නැතුව අවදියෙන් ඉඳලා ධර්ම ශ්‍රවණය කිරීම. මම මේට ඉස්සෙල්ලා ප්‍රකාශ කරා බුදුහාමුදුරුව විස්තර කරයි කියලා මේ යෝගාවචරයෝ එක එක ධ්‍යාන වලට පැමිණිලා සිටීම සියලු කෙලෙස් ප්‍රහීණ කිරීමක් ලෙස නොකියමි කියලා. දැන් අපි බලමු මේ අලුත් වචනයක් අපිට හම්බුණා මේ කෙලෙස් කියන්නේ මොකද්ද කියලා. මේ කෙලෙස් කියලා කියන්නේ කිලුටු කියන එකයි. කෙලෙස් කියන එකේ තේරුම ක්ලේශ කියලා කියන්නේ කිලුටු. මේ කිලුටු වෙන්නේ මොනවයින්ද? මේ චිත්තය කියන එක කිලුටු වෙන්නේ චින්තන වලින්, සිතුවිලි වලින්. ඒ සිතුවිලි ඒ නිසා සංසාර සාගරයේ ගෙනියන රැලි වලින් තමයි මේක මේ කිලුටු වෙන්නේ මේ චිත්තය. එතකොට බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා පොඩි බබාගේ චිත්තය ප්‍රභාස්වරයි කියලා. ඉපතුන ගමන් සිතුවිලි නැති නිසා සිතුවිල්ලක් ඇති වෙන්නේ යම්කිසි අරමුණක් ඇතුළට ඇවිල්ලා ඊට පස්සේ ඒක මතකයෙන් හඳුනා ගන්න ඕනේ. එතකොට තමයි සිතුවිල්ලක් ඇති වුණා කියන්නේ. නමුත් මේ පොඩි බබාගේ ඉපදෙන වෙලාවේ එහෙම සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මොකද මතකේ හඳුනා ගන්න කිසි දෙයක් නැති නිසා. ඒකයි එතන විස්තර වෙන්නේ ප්‍රභාස්වරම් ඉදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්කිලිසේහි උපක්කලිත්තං. ඊට පස්සේ මේ චිත්තයට ආගන්තිකයෝ ඇවිල්ලා මේ චිත්තය කිලුටු කරනවා කියලා කියනවා. කවුද මේ එන ආගන්තුකයෝ? ආගන්තුකයෝ කියන්නේ පිටේ ඉඳලා එන අය. මේ පිටේ ඉඳලා එන ආගන්තුකයෝ මොනවද? පිටේ ඉඳලා එන අරමුණු වලින් ඇති වෙන චින්තන. මේ ආගන්තුකයෝ ඇවිල්ලා මේක කිලුටු කරනවා කියලා කියනවා බුදුහාමුදුරුවෝ. අන්න එතකොට මේ අපි කිලුටු කරනවා කියලා කියන්නේ ඔය චින්තනමයි, මේ සිතිවිලි සාගරයේ තියෙන රැලිමයි, ඔය සංසාර සාගරයේ තියෙන රැලිමයි ඔය කෙලෙස් කියලා කියන්නේ. එතකොට කෙලෙස් නැති කරනවා කියලා කියන්නේ ඔය සිතිවිලි නැති කිරීමමයි. ඒ චේතෝ විමුක්තිය මොනවායි? එකම දේ වෙන විදියකට විස්තර වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිවලට අහු වෙලා ඉන්නේ බොහෝ කට්ටිය. මේ මරණයෙන් පස්සේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. ඒ බමුණු ආගමේ, ඒ මහා බ්‍රහ්ම සොයා යන ආගමේ තමයි මරණයෙන් පස්සේ මෝක්ෂයට යන්නේ. අවාසනාවකට මෙන් ඒක අපේ මරණ දැන්වීමටත් ඇවිල්ලා තියෙනවා. ඒ Hindu පණිවිඩය මරණ දැන්වීම තියෙන්නේ එක පැත්තක තියෙන උපත මැද්දේ පින්තූරයක් තියෙනවා, අනිත් පැත්තේ විපත තියෙනවා. ඉඳලා
හිටලා නැත්නම් ඉපදිලා ඉඳලා මැරුණා. මේ අවුරුද්ද ඉපදිලා ඊට පස්සේ ඉඳලා මැරුණා. ඒ බුදුපණිඩියේ නෙවෙයි. බුදුපණිඩියේ කිසිම කෙනෙක් උපදින්නෙත් නැහැ, කිසිම කෙනෙක් මැරෙන්නෙත් නැහැ. ඒ කොට උඩින් ලහනවා නිවන් සැප ලැබේවා කියලා. ඒ Hindu පණිවිඩයේ මොක්ෂයට යන්නේ මහා බ්‍රහ්ම සමග එකතු වෙන්නේ මරණයෙන් පස්සේ. නමුත් බුදු පණිවිඩයේ නිවන් දකින්නේ පණ පිටින් ඉන්නකොට අවදිලා ඉන්න අවස්ථාවක පමණයි. මරණයෙන් පස්සේ කොහොමත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඔබ දැනගත යුත්තේ මේ අපේ සාමාන්‍ය බෞද්ධ සංස්කෘතියේ තියෙන චෛත්‍ය, බෝධි, පිළිම ආදිය සංකේත පමණයි. ඒ සංකේතයෙන් අපිට මතක් කරලා දෙනවා බුද්ධ දර්ශනය කියලා කියන්නේ මොකක්ද කියලා. එපමණයි. බුදු පිළිම වාගේවා බුදුහාඳුරු ඉන කාලේ තිබුණේ නැහැ. බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 500කට විතර පස්සේ තමයි පිළිම හැදිවේ. පිළිමේ කලාකාරයා නිර්මාණය කරපු හැටියට ඔය දැන් අපි දකිනවා. ඒ කලාකරුගේ නිර්මාණයක්. එක එක දේවල් පිළිමිමු කළා. ඒකේ පෙන්වලා තිනවා මේ බුදුහාමුදුරුවෝ භාවනා කර කර ඉන්නවා වගේ පෙන්වන පින්තූරකේ කලාකාරයාගේ නිර්මාණයක්. ඒ නිර්මාණය කරන අවධියේ රහතුන් වහන්සේලා හිටියේ නැහැ. මොකද රහතුන් වහන්සේලා අවුරුදු 450කට විතර පස්සේ පහළ වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ පින්වන් පාලා අවුරුදු 450කට විතර පස්සේ. දැන් මේ සාකච්ඡා මාලාවට මුල ඉඳලා සහභාගී වෙච්ච අයට දැන් යම් කිසි අදහසක් තියෙන්න ඕනේ මොනවද මේ මිත්‍යා දිට්ඨිය කියන්නේ කියලා. එතකොට මේ මිත්‍යා දිට්ඨි වලින් තවත් පහළට සංසාරයේ ඇදගෙන යන්න ඉඩ නොදී දැන් අපි හැරෙන්න ඕනේ අනිත් පැත්තට. ඒ කියන්නේ මෙවැනි මිත්‍යා දිට්ඨි එකක් හරි කොනක තිබුණොත් ඒ කෙනෙකුට නිවන් දැකීම සිද්ධ වෙන්නේ නැහැ. මේ මිත්‍යා දිට්ඨි වලින් සම්පූර්ණයෙන් අයින් වුණාම තමයි සම්මා දිට්ඨි ඇති වෙන ප්‍රඥායස මතුවෙන්නේ. ප්‍රඥායස බලාගෙන ඉන්නවා මේ හැමෝ ළඟම ප්‍රඥායස තියෙනවා. ඒ ප්‍රඥායස දැන් බලාගෙන ඉන්නවා මේ මිත්‍යා දිට්ඨි අයින් වෙනකන් එළියට එන්න. නමුත් ඔබ මිත්‍යා දිට්ඨි වලින් ප්‍රඥායස වහගෙන ඉන්නවා. ඔබ සමහරවිට වැරදියට හිතනවා මේ මිත්‍යා දිට්ඨි දිගේ මේ විදිහට ගියොත් ප්‍රඥායස පහළ වෙයි කියලා. නමුත් ප්‍රඥායස බලා ඉන්නවා මිත්‍යා දිට්ඨි ඉවරනකන් නැගිටින්න. නමුත් ඔබමයි ඉඩ දෙන්නේ නැත්තේ මිත්‍යා දිට්ඨි පැත්තට බර වී මේ සාගරයේ පහළට ගලාගෙන යනවා නම්. තව මිත්‍යා දිට්ඨි කීපයක් තියෙනවා ලංකාවේ. ඉතා තදින්ම බහැගත්ත ඒවා අපි තව දවසක ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ තරම් දුරට අපි සාකච්ඡා කරපු මිත්‍යා දිට්ඨි කියන්නේ මොනවද? ඒ මිත්‍යා දිට්ඨි වල අපි ඇයි මෙහෙම රැඳිලා ඉන්නේ? ඇයි අපිට පොඩි කාලේ ඉඳලා මෙවැනි මත අපේ මොළයට ඇවිල්ලා තියෙන්නේ? ඒ ආවේ කොහොමද? ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඒකේ අඩිතාලම මොකද්ද? නැත්තම් ෆවුන්ඩේෂන් එක මොකද්ද? ඒකේ ෆවුන්ඩේෂන් එක සිතිවිලි කියලා දැනගත්තට පස්සේ ඒ ෆවුන්ඩේෂන් එක අයින් කරොත්, මේ අඩිතාලම අයින් කරොත් සම්පූර්ණයෙන්ම මිත්‍යා දිට්ඨි වලින් අයින් වෙන බව දැනගත්තොත් අන්න සිතිවිලි නවත්තපු දාට, සිතිවිලි නවතිලා අවදියෙන් ඉන්න පුරුදු වෙච්ච දාට ඒ මිත්‍යා මත ඔක්කොම අයින් වෙනවා. අන්න එතකොට ප්‍රඥායස දැන් ලෑස්ති වෙනවා එළියට එන්න. දැන් අපේ කාල වේලාවත් අවසාන වෙගෙන යන නිසා සාකච්ඡාව අවසන් කිරීමයි ටයි බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් ලංකාවේ අපි සොයාගෙන තියෙන්නේ ඉතාමත් වැරදි මත දෙකක් අයින් වෙලා තියෙන බවයි. එයින් පළවෙනි මතය මේ ජීවිතයේදී නිවන් දකින්න බැහැ කියන එක. ඒක මීට ඉස්සර තිවිච්ච ලොකු තදබලම තිවිච්ච මතයක් ලංකාවේ. දැන් ඒක අයින් වෙගෙන ගිහිලා දැන් හුඟක් අය දන්නවා මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියලා. එතකොට ආයි මේක පසු ජීවිතයකට කල් දාන්න අවශ්‍ය නැහැ. දෙවෙනි එක තමයි මේ මෛත්‍රී බුද්ධ සංකල්පය. මේ මෛත්‍රී බුද්ධ සංකල්පයක් කියන එකක් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 1000ක් විතර යනකම් තිබුණේ නැහැ. ඒ කාලේ තිච්ච පොත්වල සඳහන් වෙන්නේ නැහැ. ඒ පොත් පළමුවෙන් මේ පොත්වල සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 1000ක් විතර ගියාට පස්සේ. ඊට පස්සේ මේ අපේ ලංකාවේම ඇති වෙච්ච කැලෑපත්‍රයක්. ඒක දැන් ලංකාවේම ඉන්න කට්ටිය මේක අයින් කළා වගේ ඒක දැන් ඇහෙන්නේ නැහැ.
සාකච්ඡාවල ඒක නිකම්ම නැති වෙලා ගිහිල්ලායි මෛත්‍රී බුද්ධ සංකල්පයක් ඇත්ත වශයෙන් එහෙම දෙයක් නෑ. ඇත්ත වශයෙන්ම මෛත්‍රිය කියලා කියන්නේ මෙත්තෙය කියන වචනේ. මෙත්තෙය කියන වචනේ තේරුම දැන් දැකිය හැකි, අර සන්දිට්ඨිකෝ වාගේ දැන් දැකිය හැකි කියන එකයි ඒකේ තේරුම. ඉතින් සමහර විට අපි දන්නේ නැහැ බුදුහාඳුරුව කිව්වද කියලා මේ දැන් දැකිය හැකි සන්දිට්ඨිකෝ වාගේ කාලයක් නැවත උදා වෙනවායි කියලා. ඒක ඒ වුණාට මෛත්‍රී කියලා බුදු කෙනෙක් උපදිනකම් බලාගෙන ඉන්න එක මෝඩකමක්. දැන් අපි අද අපේ සාකච්ඡාව අවසන් කරලා ලබන සතියේදී නැවතත් හමු වෙමු. ආයුබෝවන්.